ඔබට ජයග්‍රහී දිනයක් ප්‍රාර්ථනා කරමින් recording dot lk youtube නාලිකාවෙතින් අද අපි ඔබට ගෙන එන්නේ තවත් නැවුම් වූ වැඩසටහනක්. ඒ තමයි මානසික පීඩා පරාජය කිරීමට නම් ඔබ කවර ආකාරයෙන් කටයුතු වල නිරත වෙන්නට ඕනිද? ඔබ කවර ආකාරයෙන් ඒ සඳහා උත්සුක වෙන්නට ඕනිද? මානසික පීඩා නිරන්තරයෙන් යොමු වෙන අවධියක මානසික පීඩාවන්ට ගොදුරු වෙමින් යන කාල සීමාවක අපි පසුවන්නේ. ඉතින් ඒකත් එක්ක අපි කොහොමද මේවා පරාජය කරලා අපේ ජයග්‍රහණය ලබා ගන්න කියන දේ ගැන අපි කතා බහ කරන්නට ඕනි. ඉතින් වැදගත්කමත් එක්කයි recording.lk YouTube නාලිකාව කල්පනා කරේ මේ ගැන ඔබත් සමග කතා බහ කරන්න. වේදනාවක් කියලා කියන්නේ මොන වගේ දෙයක්ද? වේදනාවක් මතක් කරනකොටම ඔබට යම්කිසි සංවේදනයක් දැනෙනවා. වේදනාවක් කියලා කියන්නේ දරා ගන්නට ඉතාමත්ම අසීරු දෙයක්නේ. අපිට ලැබෙන වේදනාව අපිට දරා ගන්නට අපහසුයි. ඉතින් ඒ අපහසුතාවයත් එක්ක තමයි එය වේදනාවක් බවට පත් වෙන්නේ. එය සෑම විටම සෑම අවස්ථාවකදීම අප යම් තැනක යම් ආකාරයක සිර කිරීමකට යම් ආකාරයක කොටු කිරීමකට යම් ආකාරයක ලොක් කිරීමකට අපිව ලක් කරනවා. ඉතින් ඒ ආකාර තත්ත්වයක් මේ වේදනාව තුළ ගැබ්බෙනවා. බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි අහිමිවීම පරාජයක් හේතුවෙන් ලබන වේදනාවක් සමනය කරගන්නට පුළුවන්ද කියන එක. අහිමිවීම නම් එමටයි නේද? ජීවිතය තුළ අහිමි වෙන දේවල්, පරාජය වෙන දේවල්, අපිට ලැබෙන වේදනාව. ඉතින් ඒ වේදනාව අපි කොහොමද සමනය කරගන්නේ? ඔන්න ඕක බොහෝ දෙනෙක් තියෙන ගැටලුවක්. සහ ඔබගේ ප්‍රායෝගික ජීවිතය තුළත් ඔබට මුහුණ පාන්නට වෙන දෙයක්. ඉතින් මේකට ක්‍රමයක් තියෙනවද කියන කාරණේ විශ්ලේෂණය කරන්නට වෙනවා. ඒ වේදනාවන් වලින් අපිට මිදිලා ඉදිරියට යන්නට, අපගේ කටයුතු කරගෙන යන්නට, අපගේ සාර්ථක ගමනට යන්නට හැකියාවක් තියෙනවද? ක්‍රමයක් තියෙනවද? ක්‍රමවේදය කුමක්ද? නිරන්තරයෙන්ම අහන ප්‍රශ්නයක් බවට ඒකත් පත් වෙනවා. මනුෂ්‍ය සිතේ ස්වභාවය නම් වේදනාවට දක්වන ප්‍රතිචාරය ඉහළ ස්වභාවයක පැවතීමයි. ඉතින් ඒක මනුෂ්‍යයාගේ තියෙන ස්වභාවයක්. ඉතින් වේදනාවක් ඇති වුණාම, එහෙම නැත්නම් වේදනාවකට පත් වුණාම මේ සඳහා දක්වන ප්‍රතිචාරය බොහොමත්ම ඉහළ මට්ටමේ තියෙන මනුෂ්‍යයාගේ. සතුට කෙටි කාලීන පැවැත්මක් සහිත දෙයක් වුණත් වේදනාව කියලා කියන්නේ දිගු කාලීන පැවැත්මක් ඇති දෙයක් බවට පත් වෙනවා. අපිට සතුට කෙටි කාලයකින්ම අතුරුදහන් වෙලා යනවා. සතුට ඉක්මනින්ම ආවා ගියා. ඉතින් ඒ වගේ තත්ත්වයක් ඉඳගෙන ඉතාමත්ම කෙටි කාලයක් තමයි රැඳෙන්නේ. නමුත් වේදනාව කියන එක දිගු කාලීනව පැවැත්මක් තියෙන දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා අපි වේදනාවේ තියෙන ස්වභාවය පළමුවෙන්ම තේරුම් ගන්නට ඕනි. අපි මානසික පීඩාවක් පරාජය කරන්නට යන ගමනේදී ඒකට හේතු වෙන්නේ මොකද්ද? මේ මනුෂ්‍ය සිතේ තියෙන ස්වභාවයන්. ඉතින් මනුෂ්‍ය සිතේ ස්වභාවයෙන්ම වේදනාවට වැඩි ඉඩක් තියෙනවා, වැඩි ප්‍රතිචාරයක් දක්වනවා. ඉතින් ඒ නිසා ඒක මනුෂ්‍ය සිතේ තියෙන ස්වභාවය කියන කාරණය අපි මුලින්ම තේරුම් ගන්නට ඕනේ. එහෙම නැත්නම් අපිට අර සතුට ඉක්මනින් ගිලිහෙන වේදනාව දිගු කාලයක් තියෙනවා, හරිම ගැටලුවක් බවට පත් වෙනවා. එක්තරා දේශකයෙක් එකම විහිළු කතාවක් එකම ආකාරයෙන්ම කියන්නට උත්සුක වෙනවා. මොකක් වේද? ඒ කියන්නේ එකම ආකාරයේ විහිළු කතාවක් තුන් සැරයක්ම කියනවා එකම දේශනය තුළ. කුමක් වේද? ඔබ ඒ දේශනය අසාගෙන සිටින කෙනෙක් නම් පළමු වෙන වාරේ ඔබ ගොඩාක් සතුටු වේ, හරියට හිනා වේ. ඒ විහිළු කතාවක් නෙමේ සම්බන්ධව කියන්නේ. හැබැයි දෙවෙනි පාර කියනකොට මොකද වෙන්නේ? ඒකට අර පළවෙනි පාර තේරුම් ගත්තේ නැති පිරිසක් හරි, එහෙම නැත්නම් අර ඒක ගැන තවදුරටත් යම්කිසි හැඟීමක් ඇති වෙච්ච පිරිසක් හරි දෙවෙනි පාර ওই ටික දෙනේ හිනාවට පත් වෙයි. තුන්වෙනි පාර වෙනකොට මොකද වෙන්නේ? කවුරුවත් හිනා වෙන්නේ නැද්ද මේකම කතාවනි කියන්නේ? ඉතින් මොකට හිනා වෙනවද නේද? ඉතින් ඔන්න ඒ ආකාරයට පත් වෙනවා. තුන්වෙනි පාරත් යනකොට නම් කවුරුවත් හිනා වෙන්නේ නැහැ. දැන් දේශකයන්ට හරිකට් ලෝක වගේ දේශකයන්ට ප්‍රශ්නයක් අහනවා, මේ ඇයි ඕගොල්ලෝ කවුරුවත් හිනා වුණේ නැත්තේ මගේ කතාවට? මම ඉතින් අන්තිමට කිව්ව කතාවක් ඉතින් ඒකට ඔයාලා කවුරුත් ඉනවුන්නේ.
ඉතින් කියනවා ඔබ ඒ එකම කතාවමනේ කියන්නේ අපි කොහොමද හිනා වෙන්නේ ඉතින් ඒ අවස්ථාවේ දේශකයා මොකද කියන්නේ ඔබ සිනහවට එසේ වුවත් දුක්බර සිදුවීම් නැවත නැවත සිහි කරමින් ඔබ සිහි කරයි ලෙසින් ඉතින් ඔබ හිනාවට එකම දේ එකම විදිහට එනකොට ඔබ හිනා ප්‍රතිචාරය දක්වන්නේ සතුට ප්‍රතිචාරය දක්වන්නේ නමුත් ඔබ යම් කිසි විදිහකින් දුක්බර සිදුවීමක් මේ ආකාරයෙන් නැවත නැවත කතා බහ වුණා නැවත නැවත කිව්වා නම් ඔබ ඒකට ප්‍රතිචාර දක්වනවා ඔන්න දේශකයා ආදර්ශවත් දෙන පිළිතුර සහ එයින් ගැඹුරු දෙයක් ඔහු කියාපානවා ඒ කතාව තුලින් ඉතින් ඒ නිසා හොඳින් මතක තබා ගන්න ඔබගේ මනසේ ස්වභාවයත් එක්කයි මේ කටයුතු සිද්ධ වෙන්නේ මනස නිරන්තරයෙන්ම දිගු කාලයක් තියාගන්න උත්සාහ කරන දුක කනගාටුව ශෝකාකූල භාවය සතුට සිනහව කියන එක ඉක්මනින් කෙටි කාලෙකින් නැති කරලා දාලා අර දේ ගොඩක් කල් තියාගන්න උත්සාහ ගන්න නැවත නැවත හඬන අවස්ථාවන් මේ එකම සිද්ධියකට නැවත නැවත හඬන අවස්ථාවන් ඔබට කොයිතරම් තියෙනවද කල්පනා කරලා බලන්න ඒ කියන්නේ වේදනාව ඔබ විසින් නැවත 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 සිත් තුළ ඇති කර ගන්නා දෙයක් බවට පත් කර ගන්නවා. නමුත් සතුට එහෙම උන්නේ නැහෙනි. එහෙම වුණා නම් අර එකම විහිළු කතාව තුන්වෙනි සැරෙත් කියනකොට හිනාවෙන්ට පත් වෙන්න එපා. සතුටට පත් වෙන්න එපා. සතුටට එහෙම උන්නේ. නමුත් වේදනාවට දුක් පරිසිදුවීමට එහෙම වෙන්නේ නැහැ. නැවත 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 දුකට පත් වෙන්න තරම් සිත් තුළ වේදනාව දීර්ඝ කාලීනව තැන්පත් වෙනවා. මේ අවස්ථාව වෙන විට ඔබව දැවෙමින් සිටින වේදනාව කුමක්ද ඔබව අලු කරලා දමන ඔබව පුළුස්සා දමන්නට තරම් ඔබ තුල ක්‍රියාත්මක වෙන වේදනාව මොකක්ද ඒකට හේතු වෙච්ච දේ එහෙම නැත්නම් ඒකට හේතු වෙච්ච අහිමිවීම ඔබට නැති වුණේ කුමක්ද මේ තරම් වේදනාවක ඔබට උරුමකාරයක් වෙන්න ඔබට නැති වුණේ කුමක්ද වේදනාව ඔබව කොයිතරම් කාලයක් සිර කර තැබුවාද වේදනාව ඔබට කොයිතරම් පීඩනය කොයිතරම් කාලයක ඔබව හිරගේක තැන්පත් කරාද ඒ වේදනාව නිසා ඔබ විඳනවා සේම අඩියක් ඉදිරියට නොයා සිටිනවාද වෙන්නට පුළුවන්නේ ඉතින් ඒ වේදනාව නිසා ඔබගේ ඉලක්ක කරා යන ගමන ඔබ එතනම රැඳිලා ඉන්නවා වෙන්නට පුළුවන් ඔබේ ඉදිරි අඩිය තියන්නේ නැති වෙන්නේ මේ වේදනාව නිසා වෙන්නට පුළුවන් නේද කල්පනා කර බලන්න දැන් අපි උදාහරණයකට යොමු වෙමු ඔබ විනාකිරි වතුර වීදුරු භාගයකට දාලා වතුර ටික ඉතිරි ප්‍රමාණයට දාලා පානය කරන්නට යනවා. ඕනේ දැන් ඔබ විනාකිට ටිකක් වතුර වීදුරු භාගයකට දාලා වතුර ඉතිරි ප්‍රමාණයට දාලා පානය කරන්නට යනවා. දැන් ඔබට දැනෙන කටට දැනෙන රසය කොයි වගේද? ඉතාලම අප්‍රසන්නයි නේද? ඉතින් ඒ වගේම නමුත් ඔබ ඒ වීදුරු භාගය ඔබ ජල ටැංකියකට දානවා ඔබගේ නිවසට වතුර එන ජල ටැංකියට දානවා ජල ටැංකියට දානවා ඒ ප්‍රමාණය වතුර වීදුරු භාගයක ප්‍රමාණය එහි වතුර වීදුරුවක් අරගෙන බොනවා ඔබට මොකද වෙන්නේ ඒ අර අප්‍රසන්න විනාකිරි වල ස්වභාවය ඔබට දැනෙනවද ඒ වතුර ටැංකියට දාලා ඒකෙන් වීදුරුවක් අරන් බිව්වොත් ඒ ඔබට දැනෙන්නේ නැහැ මේකෙදි අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ කුමක්ද අපගේ වේදනාව සමානයි විනාකිරි වීදුරු භාගය. අපේ වේදනාව සමානයි විනාකිරි වීදුරු භාගය. ඒක අවස්ථා දෙකේදීම නොවෙනස්නේ. දැන් ටැංකියට දැම්මෙත් විනාකිරි වීදුරු භාගයයි වීදුරේ තිබෙත් විනාකිරි වීදුරු භාගයයි. විනාකිරි වීදුරු භාගය රස වෙනස් වෙනවද? නැහැ. රස නොවෙනස්. නමුත් වෙනස් කළ හැකි යමක් අපට තියෙනවා. අපිට වෙනස් කරන්න පුළුවන් දෙයක් තියෙනවා විනාකිරි වීදුරු භාගය වුණාට අපිට වෙනස් කරන්න පුළුවන් පසුබිමක් තියෙනවා වේදනාව ඇති වූයේ අහිමි වීමක් නිසා නම් වේදනාවට හේතුව අසමත් වීමක් නම් ෆේල් වීමක් නම් ඒ අදාළ සිදුවීම අපිට වෙනස් කරන්නට බැහැ ඉතින් ඒක අහිමි වෙලා ඉවරයි ෆේල් වෙලා ඉවරයි හරියට විනාකිරි වීදුරු භාගය ඒක ස්ථාවරයිනේ අන්න ඒ වගේ නමුත් ඒ වේදනාව නොදැනෙන මට්ටමට සතුටුදායක මට්ටමට පත් කරගන්නට අපිට හැකියාව තියෙනවා. ඉතින් ඔබ හොඳින් තේරුම් ගන්න ඔබට හිතන්නට යම ඔන්න අපි මේ පළමු වැඩසටහනෙන් එහෙම නැත්නම් එපිසෝඩ් 1 වලින් ඉතිරි කරමින් අපි ඔබත් සමග මේ පිළිබඳව මේ විනාකිරි වීදුරු භාගය පිළිබඳව තවත් වැඩසටහනකින් කතා කරනවා මානසික පීඩා පරාජය කිරීමට නම් එපිසෝඩ් 2 වෙතින්.
ඔබට මේ වීඩියෝවට ලයික් එකක් එකතු කරන්න ආරාධනා කරමින් අපි ඔබෙන් සමුගෙන යනවා ඔබට ජයග්‍රහී දිනයක්